හොඳයි, එහෙමනම් සාවධානව අහන්න. මේකට මේ ප්‍රථමයෙන් ධාතු සෝප පරික්කතේ ආයතන සෝප පරික්කතේ කියන කොටස් දෙක විස්තර කළා. ධාතු වශයෙන් නොවන විමසීම සහ දකින ආකාරය සහ ආයතන වශයෙන් නොවන විමසීම දකින ආකාරය. අද මේ නිසා කතා කරන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදක උපපරික්කතේ කියන කොටසයි. මේ පටිච්ච සම්පාදක උපපරික්කතේ කියන එකේ අදහස හේතුඵල වශයෙන් දකිනින් භවනා කරනවා, නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන් හේතුඵල වශයෙන් අවබෝධ කරගන්නවා කියන එක. ඊට ප්‍රථමයෙන් මේ ඇයට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයන්ගේ සමුදය ගැන කතා කළා. රූප සංදේ වේදනා සංදේ ආදී ඒවා විස්තර කරන විට මේ හේතුඵල ධර්මතාවයන් තමයි අපි එදා විස්තර කළේ. ඒක නිසා මේදී ගණන් ගන්න ගබන්නේ ඒ රූප සංදේ වේදනා සංදේ ආදී වශයෙන් දැක්කෝ ඒ සමුදේට සමුදේ නෙවෙයි. මෙතෙන්දී අත් වශයෙන්ම අදහස් කරන ලබන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපන් ආදී වශයෙන් දක්වා ඇති පටිච්ච සම්පාද ධර්මයන් අනුව මේ තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ විමස විමසා බැලිය යුතුයි කියන කාරණාව. මේක ප්‍රථමයේදී මෙයට රූප සමුදය ගැන කතා කරනකොට ආහාර සමුදය, රූප සමුදය කියන කතාව විස්තර කළා මතක ඇති. ඊළඟට වේදනා සංඥා සංඛාර සමුදය වශයෙන් දැක්වේ පස්සෙයි. පස්ස සමුදය වේදනා සමුදය, පස්ස සමුදය සංඥා සමුදය, පස්ස සමුදය සංඛාර සමුදය කියලා එකයි දාප විස්තර කළා. නාම රූප සමුදය වශයෙන් දැක්වේ විඥාන සමුදය වශයෙන් දැක්වේ නාම රූපයි. නාම රූප සමුදය විඥාන සමුදය කියලා. අද අප මේ හැඳ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ පටිච්චසමුප්පාදයේ පිළිබඳ දීර්ඝ විස්තරයක් නෙවෙයි. මොකද මේ දීර්ඝ විස්තර මේක පෙර කරන දේශනාවල අපි කරලා තියෙනවා. විශේෂයෙන්ම ওই කන්න සූත්‍රය ආශ්‍රයෙන් කරන දේශනාවල පටිච්චසමුප්පාදයේ දැක්කන විස්තර ළඟ දේශනා රාශියක් තිබෙනවා. ඒවා මේ අහලා තිබෙනවා. ඊටත් අමතරව දැනට අප මේ හරි දැක්ම කියලා පොත්වලක් ගහගෙන යනවා. ඒ පොත්වලේ තියෙනවා පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරන පොත් 12. ඒවැයින් අපි විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ ඒ තුළින් නිර්වාණ ධාතුව අවබෝධ කරගත හැකි කියන කරුණ ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ එක එක අංගයක් තුළින් නිර්වාණ ධාතුව අවබෝධ කරගත්තේ ඇක්කේ කෙසේද කියන කරුණයි පෙන්වන්න පුළුවන්. ඒවා පරිශීලනය කිරීමෙන් මේ ආයත පුළුවන් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට. එම නිසා පටිච්චසමුප්පාද ධර්මයන් පිළිබඳ දීර්ඝ විස්තරයක් නෙවෙයි අද අප කරන්නට බලාපොරොත්තු වන්නේ. අර කලින් රූප සංදේ වේදනා සංඥා සංඛාර විඥාන සංදේ වශයෙන් කියන ලද කරුණු පටිච්ච සම්පාදයට සමීප කරමින් ඒ තුළින් පටිච්ච සම්පාද ධර්මයන් මතු කරගත හැකි කෙසේද කියන කරුණ තමයි අද විස්තර වශයෙන් ටිකක් කියන්නට බලාපොරොත්තු වන්නේ. ඒක දීර්ඝ වශයෙන් විස්තර කිරීමට අදහස් කරන්නේ කෙටියෙන් අප කියන්නේ. නමුත් කෙටියෙන් කියන කරුණ උනාට ඒ දීර්ඝ වශයෙන් මෙයට අදහස දීර්ඝ වශයෙන් මෙයට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තිබෙනවා. ඒක නිසා ඒවා දීර්ඝ වශයෙන් විස්තර නොකරන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මයන් අර ආහාර සමුදය ආදී කරුණට සම්බන්ධ කරලා කරපු දේශනාවක් හෝ නැත්නම් එසේ ඒවා පිළිබඳ විස්තර දැක්වෙන කිසිම පොතපතක් හෝ අපිට කියවන්න ලැබිලා නැහැ. මේ එකක් නැහැ. එම නිසා මෙම කරුණ අද පළමුවන වතාවටයි මේ ආයත සමහරට අසන්න ලැබේ. දැන් මේ ආයත දැන් මතක් වන්නට ඕන රූප සමුදය කතා ගැන කතා කරනකොට ආහාර සමුදය රූප සමුදය කියන පාඩේ ආහාර නිසා රූප ඇති වෙනවා. ආහාර කියන එකේ කොටස් හතරක් මේ ප්‍රථමයෙන් විස්තර කරලා තියෙනවා. කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර සහ විඥාන ආහාර කියන. මේන් අද මනෝ සංචේතන ආහාර කියන කොටසින් පළමුවෙන් පටන් ගැනීමට මා බලාපොරොත්තු වන්නේ. අප මනුෂ්‍ය ලෝකයේ ඉපදුනේ ගිය ආත්මේ මැරෙන මොහොතේදී කුසල කර්මයක් අපට සිහිපත් වෙච්ච නිසා ඒ කුසල කර්මයේ විපාකයක් වශයෙන් තමයි මේ මෞකුෂ තුළ ප්‍රතිසන්ද විඥානේ ජනිත වෙන්නේ. එතකොට කුසල කර්මයක් කියන්නේ චේතනාව ප්‍රමුඛ වූ චෛතනාවක මුල්ලු හේතුව නිසා කරන ලද කායිකෝ වාචිකෝ මානසික ක්‍රියාදාමයන්ට. චේතනාහම් ලික්ඛේ කම්මං වදා මේ චේතේත්වා කම්මං කරෝති කායේන වාචා මනසා කියන පාඨයේ මේ ඇයිද කුරු පාඨයක් කුරු කුරු දෙකක්. චේතනාව මහන්නේ මම කර්මයේ කියනවා. චේතනාව ඇති වීම නිසා විශේෂිතලා කයින් වචනයෙන් සිතින් කුසල් හෝ අකුසල් කර්ම ප්‍රශ් කරනවා.
එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා බුදුරජාණන් වහන්සේ පටිච්ච සම්පාද ධර්මයන් විස්තර කරනකොට ප්‍රකාශ කළා අවිද්‍යාව නිසා කර්ම සංස්කාර රැස් වෙනවා ඒ කර්ම සංස්කාර නිසා නැවත ප්‍රතිසන්ද විඥානයක් ගෙනදෙනවා කියන එකයි ඒ අදහස. මෙතන කර්ම සංස්කාර සංස්කාර කියන වචනයෙන් දක්වන්නේ මනෝ සංචේතන ආකාර කියන එකයි. බද චේතනාව ප්‍රමුඛ වෙලා ඒ කර්මයක් සිදු කරන්නේ මේ මනෝ සංචේතනාවන් නැත්නම් කර්මයක් සිදු කරන්නට බෑ. ඒක නිසා සංඛාර පත්‍ය විඥානං කියන එකෙන් අදහස් කරන්නේ මනෝ සංචේතන ආහාරය නිසා ප්‍රතිසන්ද විඥානේ ඇතිවනා කියන එකයි. මේ ආහාර කියන එක යොදන්නේ පත්‍ය වෙනවා හේතු වෙනවා කියන අදහස දැක්වීම සඳහා. එතකොට අපට බලමින්ම මෞකෂට පිළිසඳ ගන්නා විට ප්‍රතිසන්ද විඥානය පහළ වුණේ මනෝ සංචේතන ආහාරය නිසා. ප්‍රතිසන්ද විඥානය ඇතිවීමට මනෝ සංචේතනාවම පමණක්ම නෙවෙයි හේතු උපාදක වන්නේ. විශේෂයෙන්ම අවිද්‍යාව හේතුගිය යුතුයි. මොකද කර්ම සංස්කාර රැස් කරන්නේම අවිද්‍යාව නිසා. මේ කර්ම සංස්කාර රැස් කිරීම තුළින් ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය සත්‍යයක් අපි මේ රැස් කරන්නේ කියන කරුණ බොහෝ දෙනෙකුට තේරුම් ගන්නට බෑ. ඒ තුළින් දුක්ඛ සත්‍ය රැස් වෙනවා දුක්ඛ සමුදය සත්‍ය රැස් වෙනවා කියන කරුණ දෙකම තේරුම් ගන්නටත් සමහරට බෑ. ඒ කියන්නේ අපි දුක්ඛ සමුදය සත්‍ය රැස් කළාට පස්සේ යම් තැනක ඉපදුනා නම් එතන ඉපදීම ජාතිපි දුක්ඛ ඉපදීම දුක බවට පත් වෙනවා. මනුෂ්‍ය ලෝකයේ අපි ඉපදුනා කර්ම සත්‍ය විපාකයක් වශයෙන් ඉපදිච්ච දවසේ ඉඳලා අද දක්වා කොච්චර දුක් ගැහැට අපි කරදර විඳලා තියෙනවද, අනාගතයේදී තව කොච්චර නම් දුක් විඳින්නට සිදුවේද, මේ සෑම දුකක්ම අපි අද්දෙක්කේ පුනර්භවය ගැන දුනු කර්ම සත්‍ය නිසා. එතකොට ඒ කර්ම ශක්තිය කියන්නේ තනිකරම දුක්ඛ සමුදය සත්‍යය. ඒ කියන්නේ කුසල කර්මයේ පවා දුක්ඛ සමුදය සත්‍යය. මේක එදා අපට දකින්නට නොහැකි වුණා. ඒ අවිද්‍යාව එදා අපගේ සිත තුළ තිබුණා. එදා කියන්නේ ගිය ආත්මයේ මරණ අවස්ථාවේදී. ඊට අමතරව මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම ඒකාන්ත වශයෙන් දුක. සංකිටේන පංචපාදානස්කන්ධ දුක්ඛ කියන දුක කියන්නේ මොකක්ද? පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්මම. ඒකයි අදහස. එතකොට ඒකත් එදා සම්පූර්ණයෙන් තේරුම් ගන්නට නැහැකම තිබුණා. ඒ අවිද්‍යාවත් එදා සිතට ක්‍රියාත්මක වුණා. එතකොට දුක්ඛේ අඥානං සහ දුක්ඛ සමුදය අඥානං කියන ඒ අවිද්‍යාවේ කොටස් දෙක එදා අපගේ සිතට තිබුණා. ඊට අමතරව එදා අපි රහත් වෙලා පින්වම් පාමිට සුදුසු මට්ටමට හිත දියුණු කරලා තිබුණේ නිරෝධ සත්‍ය දැකලා තිබුණේ රහත් ඵලයේ සාක්ෂාත් කරගෙන. වෙනත් වෙනත් මාර්ගඵල ලැබලා තිබුණත් රහත් ඵලයේ සාක්ෂාත් නොකරපු කෙනෙක් කොට නැවත නූපදී සිටින්නට බෑ. ඒක නිසා රහත් ඵලයෙන් ලැබෙන නිරෝධ සත්‍ය ගැන අවබෝධයක් එදා ලබා තිබුණේ ඒක නිසා දුක්ඛ නිරෝධී අඥානං කියන ඒ අවිද්‍යාව එදා සිතට ක්‍රියාත්මක වුණා. ඊළඟට දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය අඥානං කියන එකත් එදා තිබුණා. දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව ගැන නුවණක් තිබුණේ නැහැ. ඒ ගැන මුලාවක් තිබුණා. ඒ ගැන බැසී අවිද්‍යාවෙන් බැසී සිටියා අපි. එතකොට එතෙන්දී අදහස් කරන්නේ අපි එදා දුක්ඛ සම්දේශ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාය සත්‍ය ඡේදසියම නුදෙන සිටියා කියන එක නෙවෙයි. අරහත් මාර්ගඵලයේ ලැබීමට සුදුසු මට්ටමට දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා ඒක දැකලා තිබුණේ. සෝවාන් වෙලා හිටියත් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා තියෙන්නේ. නමුත් ඡේදසියයක්ම නෙවෙයි. අන්න ඒ විදිහට ඉහළ ඉහළ මාර්ගඵල කවරක් ලැබලා තිබුණා ඡේදසියයක්ම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා නැහැ. රහත් වූ කෙනෙක් තමයි ඒක නැවත ඉපදීම නැති වෙන ආකාරයෙන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය වඩලා තිබෙන්නේ මෙන්න මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ සත්‍යය ගැන තිබෙන්නා වූ අවිද්‍යාව එදා සමාගයේ සිට තුළ තිබෙනවා. එතකොට දුක්ඛේ අඥානං දුක්ඛ සම්දේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ අඥානං කියන අවිද්‍යාව එදා සිත තුළ ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි මනෝ සංචේතන ආහාර නැත්නම් කර්ම සංස්කාර අපි ජනිත කරගත්තේ. මේකත් අමතරව ඒ අවිද්‍යාව තිබුණ නිසා තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් මම කියලා කෙනෙක් සිටිනවා කියන හැඟීමෙන් ග්‍රහණය කරගෙන සිටියා. මේක නිරුද්ධ කරන්නේ අස්මිමානෙ නිරුද්ධ කිරීමෙන් රහත් වීම තුළින්. එදා අපි රහත් නොවී සිටිය නිසා අස්මිමානෙ නිරුද්ධ කළ නැති නිසා නිරුද්ධ කරගන්නේ නැතුව සිටපු නිසා අපි අපේ පංචස්කන්ධ ධර්මයන් මමය මගේ කියලා අල්ලාගෙන හිටියා, උපාදාන කරගෙන හිටියා.
ඒකත් අවිද්‍යාව නිසාමයි සිදු වෙන්නේ. ඊට අමතරව බාහිර ලෝකයේ තියෙන ධර්මතාවයන් ඒ කියන්නේ බාහිර ලෝකයේ තියෙන අජීවී සජීවී කව සංස්කාර ධර්ම හරි උපාදාන කරගෙන සිටියා. ඒකත් අවිද්‍යාව නිසාමයි දර්ශිත තුළ ක්‍රියාත්මක වුණේ. ඊටත් අමතරව භවයේ රැඳී සිටීමේ අපේක්ෂාවක් තියෙනවා. සමහර දුක ගැන සම්පූර්ණයෙන්ම තේරිලා මේ භවයේ මොහොතක්වත් රැඳී සිටීමට සුදුසු නැහැ කියන අවබෝධය එදා ඇති වෙලා තිබුණා. ඒ කියන්නේ කියාත්මේ මරණ මොහොතේ ඒක තිබුණා. අපිට එදා තේරුම් ගන්නට නැහැ කියලා තිබුණා මේ භවය නිරුද්ධ කරන්නේ මේ ආකාරයට, ජාතිය නිරුද්ධ වෙන්නේ මේ ආකාරයට කියලා. ඒක දකින්නට නැහැ අවිද්‍යාව චිත්ත තුළ තිබුණ නිසා, භව නිරෝධය දකින්නට නැහැකම නිසා. දැන් Taman නැවත උපදින බව දන්නා සුගතියකවත් අඩු වශයෙන් ඉපදලා ඉදිරි මාර්ග ඵල හරි ලබන්නට ඕනේ කියන අදහස තිබුණා භව සංනාව චිත්ත තුළ ක්‍රියාත්මක වුණා. මෙන්න මේ ආදී අවිද්‍යාව චිත්ත තුළ ක්‍රියාත්මක වෙච්ච නිසා අවිද්‍යාපත්‍ය සංස්කාරා සංස්කම්ම සංස්කාර දැක්ුණා. මනුෂ්‍ය චේතන ආහාරයේ ඒ ප්‍රත්‍යේදා එතන ඒකට සිදු වෙනවා. ඒකේ ප්‍රතිපාදයක් වශයෙන් ප්‍රතිසන්දි විඥානයේ මෞකස තුළ දියුණා. දැන් මේ ඇයි තේරෙන්නට ඕන ආහාර සම්බය කියන එකයි අවිද්‍යා පත්‍ය සංඛාරයි සංඛාර පත්‍ය විඥානං කියන කොටසයි අතර තියෙන සම්බන්ධතාවය. දැන් ප්‍රතිසන්දි විඥානයේ ජනිත වන ඒක දැන් ඵලයක්. මොකද්ද ඵලය? අර මනෝ සංචේතන කියන හේතුව නිසා හටගත් ඵලය. මේ විඥාන ආහාර කියලා ආහාර හතරක් කතා කරනකොට අපි කියවා මතකයි මේයි. විඥානයේ ආහාරය වෙනවා ප්‍රත්‍ය වෙනවා කුමක් සඳහාද? නාම රූප ධර්මයන් ඇති කර ගැනීම සඳහා. දැන් මෞකෂට ඉස්සනම් ප්‍රතිසන්දි විඥානය ඇති වෙච්ච ගමන්ම රූප කොටස ඒ වගේම හදවතක් ඇතිවීමට සිත පහළවීමට සුදුසු රූප කොටස ඒ වගේම ඉස්ත්‍රී භාවයක්ද පුරුෂ භාවයක්ද කියලා තීරණය කරන්නට අවශ්‍ය රූප කොටස ඒ ප්‍රතිසන්දි විඥානයේ සමගම උපදිනවා. සහජාතව උපදින එකටම උපදින කාය වස්තු භාව කියන රූප කොටස්. මෙන්න මේ රූප කොටස් ඇති වුණේ ප්‍රතිසන්දි විඥානය නිසා. ඒක නිසා ප්‍රතිසන්දි විඥානයේ එතන හේතුවක් වුණා. කලින් ඵලයක් වූ ප්‍රතිසන්දි විඥානයේ දැන් හේතුවක් බවට පත් වුණා මේ කියපු රූප කොටස් ඇති වීම. ඊට අමතරව මේ ප්‍රතිසන්දි විඥානය ඇති වුණාට පසුව ඊට පස්සේ ඇති වෙන විඥාන ඇතිවීමටත් ඒ ප්‍රතිසන්දි විඥානයම හේතු වෙන නිසා නාම ධර්ම ඇතිවීමටත් ප්‍රතිසන්දි විඥානයේ හේතුවක් වුණා. කලින් ඵලයක් වෙලා තිබුණාට දැන් හේතුවක් බවට පත් වෙලා මේ විදිහට මේ නාම රූප ධර්මයන් ඇති කර දීමට ඒක උපකාර වන්නේ. මේ විදිහට ප්‍රතිසන්දි විඥානය නිසා නාම රූප ධර්ම ඇති වෙනකොට මේ නාම රූප ධර්ම දිගින් දිගට පැවතගෙන යන්නට ප්‍රතිසන්දි විඥානයේ පැවැත්ම තිබෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මෙහෙම පාඩයක් කියනවා. විඥානන්ති ආනන්ද මාතුපිච්චකින් ඔක්කමිෂත අපිනකෝ මාතුපිච්චකින් නාම රූපං සමුච්චිෂතේ. මේ ප්‍රතිසන්දි විඥානයේ මෞකෂට ආවේ නැත්නම් ආනන්ද නාම රූප ධර්මයන් මේ මෞකෂ තුළ හට ගන්නවද පහළ වෙනවද? ඒක වෙන්නට බෑ. මෙතෙන්දිම පැහැදිලිව පේනවා මේ විඥානයේ ප්‍රත්‍ය වෙච්ච නිසා, ඒ විඥානයේ ආහාරයක් වෙච්ච නිසා අර නාම රූප ධර්මයන් හටගත්තා කියන කාරණා. ඔබ තවත් විස්තර වශයෙන් ප්‍රකාශ කරනවා විඥානන්ගේ ආනන්ද මාතුකෙසින් ඔක්කමිත්තා ඔක්කමිෂ්‍යත අපිනකෝ නාම රූපං එත්තත්හාය අබිනිබ්බත්තිෂ්ඨතාති කියේ. මේ විඥානයේ මෞකෂට ඇතුල් වෙලා ටික දවසකදී නැතිලා ගියා නම් එහෙම මේ විදිහට ශරීරයක් නිර්මාණය වෙන්නට පුළුවන්. ඒ ශරීරේ වැඩිනාලු වැඩින්නේ නැහැ. වැඩින්නට ප්‍රතිසන්දි විඥානේ තියෙන්න ඕන. ඒක නිසා ප්‍රතිසන්දි විඥානේ නිසා ඒක විඥාන ආහාරේ, ඒ විඥාන ආහාරේ නිසා නාම රූප ධර්මයන් වැඩෙන්නට පටන් ගන්නවා. එතකොට මේ නාම රූප ධර්ම වැඩිවීමට ප්‍රතිසන්දි විඥානේම පමණක්ම නෙවෙයි හේතුව. දැන් පරිච්ඡ සම්පාද ධම්මයන් කියනකොට විඥාන පත්‍යා නාම රූපං කියලා එක හේතුවක් දක්වන්නේ. මෙතන මේ එක හේතුවක් වශයෙන් දක්වලා නෙවෙයි අප මේ විස්තරයේ ඉදිරිපත් කරන්නේ. අර ආහාර සමුදය රූප සමුදය ආදී වශයෙන් පංචස්කන්ධ සමුදය ඇතිවීමේ සමුදය ධම්මයන් දක්වලා ඒ තුලින් පරිච්ඡ සම්පාද ධම්මයන් මතක ගන්න ආකාරය පෙන්නුම් කරන්නේ. එතකොට මේ නාම රූප ධම්ම ප්‍රතිසන්දි විඥානේ නිසා ඇති වුණා ඒක එක හේතුවක්. ඒක විතරක් නෙවෙයි මම කනබුන ආහාරත් ඒ රූප ඇතිවීම සඳහා අවශ්‍යයි. ඒක නිසා කබලින් කාන ආහාර කියන එකත් ඒකාන්ත වශයෙන්ම ඒකට හේතු වුණා. ඒක විතරක් තිබිලා මන්දී
ඒ මෞකෂ ඇතිවෙන ඒ ළමයා දිගින් දිගට වැඩිවෙදී පවතින්නට කර්ම ශක්තිය තියෙන්න ඕන. කර්ම ශක්තිය නැත්තම් කර්මයේ ෂය වුණා නම් ඕනම කෙනෙකුගේ ජීවිතේ නැති යනවා. ප්‍රතිශාන්ති ජනක කර්ම ශක්තිය ෂය වුණාට පස්සේ කෙනෙක් මේ කෙනෙකුට ජීවත් වෙන්නට බෑ. ඒතකොට මෞකෂයේ තුල වුණා කෙනෙක් නිය යන්නට පුළුවන්. ඒ කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම ෂය වී ගියන. ඒ කර්ම ශක්තියේ ප්‍රතිශාන්තියගෙන දෙන්නා වූ කර්ම ශක්තිය. ඒතකොට මනෝ සංචේතන ආහාරත් මෙන්න මේකට හේතු වෙනවා. මොකටද? නාම රූප ඇතිවීම සඳහා. මෙන්න විඥාන පත්‍යා නාම රූපං කියනකොට නාම රූප ඇතිවීම සඳහා ඔය කියන ලද සියලුම ආහාරයන් හේතු වෙච්ච එක මෙයයි දකින්නට ඕනේ. විඥාන ආහාරය වුණා, මනෝ සංචේතන ආහාරය තත්ත්වේ වුණා, ඒ වගේම කබලින්කාර ආහාර කියන ධර්මයන් ප්‍රතිත්‍ය වුණා හේතු වුණා. දැන් මේ මෞකෂ තුළ මේ කලර රූපේ මේ ආකාරයෙන් වැඩෙනකොට එක කාලයක් යනකොට ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පිළිගන්නට පටන් ගන්නවා. ඇස කියන එක විස්තර කරන බුදුරජාණන් වහන්සේ චක්ඛුංකෝ විග්ගේ පුරාණ කම්මං අபிසංකතං අபிසංකේතිතං වේදනීයං බදාමි කියලා. ඇස කියන්නේ මහණෙනි මම පෙරනි කර්මයේ නිර්මිත වෙච්ච දෙයක් කියලා ප්‍රකාශ කරනවා. ඊටාම සරලදා ශේත කාශකයි. කන, නාසය, දිව, ශරීරේ, මනස. මේ සියල්ලම පෙරනි කර්මයේ නිර්මිත වෙච්ච දෙයක් කියලා බුදුහාමුදුරුවෝ එහෙම ප්‍රකාශ කළා. එතකොට ප්‍රතිසන්දි විඥානයේ ආහාර වෙලා දැන් නාම රූප ධර්මයන් වැඩෙනවා. නාම රූප ධර්මයන් වැඩෙනකොට කලින් නොතිබුණු ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් පිහිටෙනවා. මේ ඉන්ද්‍රියන් පිහිටීම සඳහා අනිවාර්යයෙන්ම මනෝ සංචේතන ආහාරයේ උපකාර ප්‍රතිවිසි මනෝ සංචේතනා කියන ඒ ආහාරය නිසා තමයි ඒකත් ඒ නිසා තමයි ඒ අසකනානාසාදී පිහිටන්නේ. ඒ මනෝ සංචේතන ආහාර පමණක්ම නෙවෙයි මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇතිවීමට හේතු වන්නේ. පටිච්චසම්පාද ධර්මයන් කියනකොට සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියලා නාම රූප පත්‍ය සලායතන නාම රූප නිසා මේ ආයතන හය ඇතිවෙනවා කියලා කියන්නේ. එතකොට මෙතන නාම රූපය නිසා ආයතනය හැදීනවා කියන එක සමුදුරසත් අපි විග්‍රහ කරලා බලනකොට අර මනෝ සංචේතන ආහාර නිසා සලායතන පහළ වෙනවා කියලා අවබෝධ කරගත යුතුයි. ඊට අමතරව විඥානයේ ආහාර වෙච්ච නිසා ප්‍රත්‍ය වෙච්ච නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් ඇති වෙනවා. ඈ කනනාශය ආදී ඉන්ද්‍රිය ධර්ම. ඒකත් නැති කබලීකාර ආහාරක් තියෙන්න තෝරන කන බොන කෑම බීම ලැබෙන්න තෝරන. ඒ ශරීරයේ පෝෂණය වීම සඳහා නැත්නම් පවතින්නේ නැහැ. ඒක නිසා කබලින්කාර ආහාර කියන එකත් මේ කියන ලද ඉන්ද්‍රිය ධර්මයන් පහළ වීමට හේතු වෙනවා. මෙන්න මේ විදිහට හේතුඵල සම්බන්ධය දකින්නට ඕන. දැන් භාවිද්‍යා මනෝ සංචේතනාව නිසා විඥාන කියන එක පහළ වුණා. ඒක හේතුවක් ඒ විඥාණයම ඒ ආහාර පත්‍ය බවට පත් වීම තුළ නිසා ඒක විඥානේශල ඵලයක් දැන් හේතුවක් බවට පත් වුණා. ඒ හේතුව නිසාම දැන් ඇති වෙනවා නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්මයන් ඇති වෙනකොට ආයතන ධර්මයන් පහළ වෙනවා, ඉන්ද්‍රිය ධර්මයන් පහළ වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහළ වීමට විඥානයේ හේතු වෙනවා, කර්ම සංඛාර එවත් මනෝ සංචේතනා හේතු වෙනවා, කබලින්කාර ආහාර ආදී හේතු වෙනවා. මේක මෞකෂ තුල සිදුවෙන ක්‍රියාදාමයක්. මෞකෂෙන් එළියට ආවට පස්සේ බැඳුනට පස්සේ සිදුවෙන ওই ක්‍රියාදාමය. විඥාන පත්‍යා නාම රූපං කියනකොට අර ප්‍රතිසන්ද විඥාන ශක්තිය බවාංග චිත්ත පරම්පරාව පවතින නිසා තමයි අපගේ මේ ඇඟ ශාසිත දැන් පවතින්නේ. උපදින දවස දක්වා මේ දක්වා උපදින දවසේ සිට මේ දක්වාම මේ ශරීරය සහ මේ නාමස්කන්ධ ධර්මයන් පවතින්නේ ප්‍රතිසන්ද විඥානයේ පැවතුණු නිසා. ඒක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා ගියා නම් එහෙම චුතිසිතෙන් නිරුද්ධ වුණා නම් මරණයටපත් වෙනවා. ඒක නිසා මෞකෂයේදී ඒ ආකාරයෙන් හටගත් ඇසකනනාශය ආදී ඉන්ද්‍රිය ධර්මයන් ඒ හටගත්තාට පසුව මෞකෂයේ සිටීමේදී මෞකෂෙන් බිහි වුණාට පස්සේ අද දක්වාම පවතින්නේ විඥාන ආහාරය නිසා. ඒක හොඳට තේරුම් ගන්න. ඒ විඥාන ආහාරය පමණක්ම නෙවෙයි ඒකට දැන් තියෙන මේ ඇසකනනාශය ආදී පිළිපීමට හේතු උපකාර වෙලා තියෙන්නේ. අපි කනබන ආහාරත් ඒකට හේතුපාදක වෙලා තියෙනවා. ඊට අමතරව කර්ම ශක්තිය අනිවාර්යෙන්ම හේතුපාදක වෙලා තියෙනවා. එතකොට එතන මනෝ සංචේතන ආහාරයි විඥාන ආහාරයි කබලින්කාර ආහාරයි කියන සියලුම ධර්මයන් ඇසකනනාසාදී ඉන්ද්‍රියම් පීඨීම සඳහා හේතු වෙනවා.
දැන් මේ අයට තේරෙන්නට ඕන අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං කියන කොටස් අර ආහාර සම්බේතුනේ සිදුවන්නේ කෙසේද කියන කරු. දැන් අසකන්නාසාදී දැන් පිළිතර තියෙන්නේ පිළිතියට පස්සේ අපිට ඒවට ඇහැට රූපය දැන් පේනවා කනට ශබ්ද එන මේ තුنين චක්කු විඥාන සෝත විඥාන ආදී පහළ වෙනවා. එතකොට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ආදී පහළ වෙනවා. සලායතන පත්‍යා පස්සෝ කියලා මේ පටිච්චසමුප්පාද ධර්මයන් කියනකොට ඒ නිසා බුදුහාමුදුරු ප්‍රකාශ කරනවා මේ සලායතන නිසා ස්පර්ශයේ දන්ත වෙනවා කියන එකයි අදහස. දැන් පස්ස ආහාර කියන එකත් ප්‍රතිකලී කියනවා. කබලීකාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා ආහාරේ කොටස් හතරක් තිබෙනවා. ඒ එකක් තමයි මේ පස්සය කියන එක. පස්සේ පස්සේ වෙනවා හේතු වෙනවා කුමක් සඳහාද? වේදනා ආදී සියලුම ධර්මයන් ඇති කර ගැනීම සඳහා. දැන් පංචස්කන්ධ සමුදය ගැන කතා කරනකොට කියවා මේ ඇයට මතක් වෙන්න ඕන දැනුම්. පස්ස සමුදය වේදනා සමුදයෝ, පස්ස සමුදය සංඥා සමුදයෝ, පස්ස සමුදය සංස්කාර සමුදයෝ කියලා. පස්සේ නිසා වේදනාව ඇති වෙනවා, පස්සේ නිසා සංඥාව ඇති වෙනවා, පස්සේ නිසා සංස්කාර ධම්ම ඇති වෙනවා කියලා. මේකම බුදුරජාණන් වහන්සේ වෙනත් ආකාරයේ වචන වලින් පටිච්චසමුප්පාද ධර්මයන් විස්තර කරනකොට කියනවා සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. එතකොට අර වේදනා මේ පස්ස සමුදය වේදනා සමුදය කියන එක තමයි ඒ කියන්නේ. එතකොට වේදනාවක් ආවට පස්සේ වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහෝ කියන දිගටම විස්තරේ යනවා. වේදනාව නිසා සංහාව ඇති වෙනවා, සංහාව නිසා උපාදාන ඇති වෙනවා, උපාදාන නිසා කර්ම සංස්කාර කර්ම භව රැස් වෙනවා. මේ සංහා උපාදාන කර්ම භව කියන ඒවා ඔක්කොම අයත්න්නේ සංස්කාර ස්කන්ධයේ. ඇහැට රූපයක් පෙනුනාට පස්සේ පළමුවෙන්ම චක්කු විඥාන සිට පහළ වෙනවා. චක්කු විඥාන සිට පහළ වුණාට පස්සේ රූපේ හඳුනා ගන්නා රූප සංඥාවකින් ඒ හඳුනාගත් රූප සංඥාවට අනුකූල වන ආකාරයෙන් වේදනාවක් ජනිත වෙනවා. රූප සාමයේ චක්කු සම්පස්සජ වේදනාව. ඊ වේදනාව ඊට පස්සේ උපාදාන කරනවා. සමහරට මම මගේ කියලා හිතනවා. එකට ඇලෙනවා නැත්නම් බැඳෙනවා. දුක් වේදනාවක් නම් ගැටෙනවා. තව තවත් දුරට ඒවා අපි ලබා ගැනීමට අපේක්ෂා ඇතිනවා. මේ විදිහට චිත්ත සංස්කාර ධර්ම ගලනවා. මේ සියල්ලම තමයි බුදුරජාණන් වහන්සේ පස්ස ආහාරය කියන එකෙන් විස්තර කළේ. පස්සය කියන එක ආවට පස්සේ ආවට පසුව අර සංඥාවක් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. ඔක්කොම චිත්ත සංස්කාර ධර්මත් ඇති වෙනවා. ඔක්කොම කියේ වේදනා පත්‍ය සංහා, සංහාව කියන්නේ චිත්ත සංස්කාර ධර්මයක්, සංහා පත්‍ය උපාදානං, උපාදාන කියන්නේ චිත්ත සංස්කාර ධර්මයක්, උපාදාන පත්‍ය භව, භව කියන්නේ කර්ම භව කියන්නේ චිත්ත සංස්කාර ධර්ම. දැන් කර්ම භව කියන්නේ චිත්ත සංස්කාර ධර්ම කියනකොට මේ ඇයි නේද අනිරායශයෙන්ම හිතට මතින්න ඕනේ මෙතන මනෝ සංචේතන ආහාරයක් කියන්නක වෙනවනේ කියලා. දැන් පස්සය ආහාර, පස්ස ආහාරය නිසා ඒක ප්‍රත්‍යවේක්ෂ නිසා දැන් මෙතන මනෝ සංචේතන ආහාරය ඇතිවීමට ඒක හේතු වුණා. පස්සය කියන එක. මේක සමහරට මෙයාට පැටලිච්චයිද ඇති එහෙමකට නිවිෂකවට ගියාට පස්සේ මේ දේශනේ හොඳට අහන්න. එතකොට කිසිම පැටලිල්ලක් නැතුව අවබෝධ කරගන්නත් පුළුවන් වෙයි. එතකොට දැන් පස්සේ නිසා වේදනාව ඇති වුණා, සංඥා ඇති වුණා, සංස්කාර ඇති වුණා. නැත්තම් පස්සේ නිසා වේදනාව ඇති වුණා, තණ්හා ඇති වුණා, උපාදාන ඇති වුණා, කර්ම භව ඇති වුණා. මේ කර්ම භව ඇති වෙනකොටම කර්ම භව කියන්නේ මනෝ සංචේතනම. මේ මනෝ සංචේතනම් ඇතිවීමට පස්සේ කියන හේතුව උපකාර වුණා. පස්ස ආකාරයයි එතන ඒ හේතුණු ප්‍රත්‍යුණ ධර්මයි. එතකොට කර්ම සංස්කාර ජනිත වීමට මනෝ සංචේ පස්සේම පමණක් නෙවෙයි හේතු වෙන්නේ කියන කරුණ මා මුලදීම කියනවා. අර අවිද්‍යාදී කියපු කරුණ ඔක්කොම මෙතෙන්ද උදදා ගන්නට ඕන. මනෝ සංචේතන ආහාරය ක්‍රියාත්මක වීමට නම් පස්සේ පමණක් පස්ස ආහාරය පමණක් තිබිලාමදි අවිද්‍යාව ආදී කරුණු තියෙනට නා චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන නොදන්නාකම මම මගේ කියලා හිතන එක උපාදාන කරන එක ආදී කරුණු. දැන් ඇහැට පෙනෙන රූපයක් උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇහැට පෙනෙන රූපේ දැකලා අපි ඇලින් කරනවා නම් තනිකර එතන අවිද්‍යාවක් තියෙනවා. ගැටෙනවා නම් තනිකර එතන අවිද්‍යාවක් තියෙනවා. නැත්නම් අපිට මේ රූපේ දැකලා ආශා කරනවා, කාමරාගයක් ඇති වෙනවා, නැත්නම් ලෝභයක් ඇති වෙනවා, ලබා ගන්නට ඕනේ කියලා අපේක්ෂාවක් ඇති වෙනවා, නැත්නම් දෙඩි ලෝභයක් ඇති වෙනවා. මේ ඔක්කොම මේ අවිද්‍යාව නිසා ඇති වෙනවා.
ඒනම් ඊට අමතරව මේ රූපේ පිළිබඳ වැරදි ආකාරයෙන් සිතනවා කියලා හිතමු දකින්න ලද රූපේ හතුරු කෙනෙක් නරක කෙනෙක් මට වෛර කරපු කෙනෙක් ආදී වශයෙන් ඒ විදිහට හිතන්නේ අවිද්‍යාවෙන්. මේ අවිද්‍යාදී හේ හේතුප්‍රත්‍ය ධර්මයන් පවතින නිසා අර කියන ලද භව සංස්කාර දැනිත වෙනවා. එතකොට පස්ස සමුදේ වෙච්ච නිසා පස්සේ ආහාරයක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච නිසා දැන් මේ කියන ලද චිත්ත සංස්කාර ධර්ම සෑම එකක්ම ඇති වුණා. වේදනා ස්කන්ධය දැනිත වුණා, සංඥා ස්කන්ධය දැනිත වුණා, සංස්කාර ස්කන්ධය දැනිත වුණා, පස්සේ ඇති වෙනකොටම විඥාන ස්කන්ධය දැනිත වුණා. දැන් තේරෙන්න ගන්නට ඕනේ මේ පංචස්කන්ධ ධර්මයන් කොයි විදිහටද හේතුඵල ක්‍රියාදාමයක් වශයෙන් ක්‍රියාත්මක වෙවි, ක්‍රියාත්මක වෙවි මේ දක්වා මේ මොහොත දක්වාම සංසාරයේ පුරාම පැමිණි. ඉදිරියට යන්නේ ඔය විදිහට. මේ ගමන නතර කරන්නට නම් අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරන්න ඕන, සංස්කාර නිරුද්ධ කරලා ප්‍රතිසන්දි විඥානය ඇති වෙන එක සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න ඕන. එහෙම නැතුව කිසිදාක ඒක නිරුද්ධ කරන්න බෑ. ඒකම නම් මනෝ සංචේතන ආහාර නිරුද්ධ කරන්න ඕන, විඥාන ආහාරය නිරුද්ධ කරන්න ඕන. මේ මිනිසා බුදුරජාණන් වහන්සේ මේ ආහාර හතරේ සම්දේ ගැන කතා කරනකොට කියනවා සංහා සම්දයෝ සන්නා සම්දය ආහාර සම්දය කියලා. සන්නාව නිසායි ආහාර හතර ජනිතවන්නේ. මේ ගැඹුරු කාරණා අද මේ දේශනාවට ඒක අදාළවන්නේ. ඒක වෙන දවසක සුදුසු අවස්ථාවක මේ ඇති කියන්නේ. එතකොට මේ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන් දිගින් දිගට සංසාරයේ පුරා ගමන් කළේ මේ ආකාරයෙන් කියන කරුණ මේ ඇයට දැන් අවබෝධයලා පෙනී ආවිතේ. මා කලින් කීවා විඥානයේ ඇතිවීමට නාම රූප සමුදය විඥාන සමුදය නාම රූප හේතු හේතු විඥානයේ ඇති විඥානයේ පැවතීමට නාම රූප තිබිය යුතුයි කියන කාරණා. මේකම බුදුරජාණන් වහන්සේ පටිච්චසම්පාද ධර්මයන් කියනකොට නාම රූප පත්‍යා විඥානං කියලා ඒකම අනිත් පැත්තට ප්‍රකාශ කොට වදාරලා තියෙනවා. විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානං කියලා ඔය දෙකම. නාම රූප නිසා විඥානයක් පවතිනවා, විඥානය නිසා නාම රූපයක් පවතිනවා කියලා. එතකොට මේ නාම රූප පවතින්නේ විඥානය නිසා කියන කරුණ මුලදී ප්‍රකාශ කරනවා. ප්‍රතිසන්දි විඥානය මෙතන විඥාන ආහාරය. ඒ ප්‍රතිසන්දි විඥානයේ දිගින් දිගට පවතින නිසා මේ නාම රූප ධර්මයක් මෙසේ පවතිනවා. එතකොට ඒක එකිනෙකට උපකාර වෙමින් පවත්නා වූ ධර්මතා දෙකක්. විඥාණය නාම රූප ප්‍රයත්න සඳහා උපකාර වෙනවා, නාම රූප ධර්මයන් විඥාණය ප්‍රයත්න සඳහා එකට හේතු උපකාර වෙනවා. හරියට ලෑලි දෙකක් එකට හේතු කරලා හිටවල තියනවා වගේ. පළවෙනි ලෑල්ල දෙවෙනි ලෑල්ල ප්‍රයත්න සඳහා හේතු වෙනවා, දෙවෙනි ලෑල්ල පළවෙනි ලෑල්ලේ ප්‍රයත්න සඳහා හේතු වෙනවා. එක ලෑල්ලක් උගත්තොත් අර ලෑල්ල අනිත් ලෑල්ලට හිටින්නට බෑ, බිමට වැටෙනවා. මෙන්න මේ විදිහට ප්‍රතිසන්ද විඥාණය සම්පූර්ණයෙන් නිරුද්ධ වී ගියොත් එහෙම කියන්නේ අය කවදාවත් මේ ජීවිතේ උපදින්න තිය ආකාරයෙන් නිරුද්ධ වී ගියොත් මේ නාම රූප ධර්මයන්ට පවතින්නට බෑ. මේ නාම රූප ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ වී ගියොත් එහෙම ප්‍රතිසන්දි විඥාණයට පවතින්නට බෑ. මේ ජීවිතය සුඛ වෙන තැනක ගිහිල්ලා ඊළඟ භවයේ උපදින එක නෙවෙයි මම කියන්නේ. මෙන්න මේ තත්ත්වය අවබෝධ කරගන්න. එතකොට අර කර්ම භව රැසුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ භව පත්‍යා ජාති නැවත භවය නිසා කර්ම භවය නිසා නැවත ජාතිය ගෙන දෙනවා කියලා. මේකම තමයි සංස්කාර පත්‍යා විඥානං කියලා මුලදී ප්‍රකාශ කළේ. මෙන්න මේ ආකාරයෙන් පටිච්චසම්පාද ධර්මයන්ගේ ක්‍රියාදාමය අර කලින් කියන ලද පංචස්කන්ධ සම්බන්ධය තුළින් ක්‍රියාත්මක වන ආකාරය අවබෝධ කරගන්න බලන්න. එම අවබෝධ වෙනකොට සංනික්‍රම අනාත්ම ලක්ෂණය තමයි ඉතාමත්ම හොඳින් ප්‍රකටව අවබෝධ වෙවි. මේවා මීමී හේතු නිසා හටගත් ඵල ධර්ම විනා මම කියන එක, මගේ කියන එක, මගේ ආත්මය කියන එක සම්පූර්ණ මුලාවක්. මෙතන සංනික්‍රම මේ ධර්ම හේතුඵල ක්‍රියාදාමයක් කියන එක අවබෝධ වෙවි. එතකොට පටිච්චසම්පාදිත උපපරික්කටි කියන එක තේරුම් ගන්නට පුළුවන්කම ලැබේ. කාල වේලාව අවකාශ දුන නිසා මෙම දේශනාවද නිම කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. මෙම දේශනාවෙන් අපි මේ සත්‍යඥාන සූත්‍රය අතුලෙන් කරන ලද දේශනා මාලාව නිම කරනවා. ඇත්ත වශයෙන්ම මේ අද කරපු දේශනාව තව දේශනා 15ක් 20කින්වත් නිම කරන්නට බැරි එකක් අපි මේ ඉතා කෙටියෙන් සාරාංශ වශයෙන් කියේ. මේ දක්වා අපි මේ සත්‍යඥාන සූත්‍රයෙන්දී විස්තර කරන කන්වලින් මේ විස්තර කළේ පෙන්නුම් කළේ සත්තාන පුසලෝ භික්ඛවේ භික්ඛෝ දේවෝද පරික්ඛේ මස්මින් ධම්ම විනේ උසිතවා කේවලී උත්තම පුරුෂයෝ කි උච්චති කියන පාඩය.
ස්ථාන හතක දක්ෂෝ භික්ෂුව එහෙම කියන තුන් ආකාරයකින් නුවණ විමස විමසා දකින්නට පුළුවන් භික්ෂුව ඉමස්මින් ධම්ම විනේ මේ ධම්ම විනේ මේ බුද්ධ ශාසනයේ උත්තම පුරුෂයෙකු වෙච්චදී මේ රහත් වූ කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එහිදී ස්ථාන හතේ දක්ෂ භාවය කියනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක එක ස්කන්ධයන් පිළිබඳව ආකාර හතකින් හතකින් අවබෝධ කරගත යුතු ආකාරයේ පළමුවෙන්ම දැක්වේ. රූප පංචපදානාති, රූප සමුදයන් පදානාති, රූප නිරෝධන් පදානාති, රූප නිරෝධ ගාමී පටිපදන් පදානාති. රූපංච රූපංච ආශාදංච ආදීනංච නිස්සන්නංච පදානාති. රූපේ රූප සමුදේ රූප නිරෝධ ගාමී පටිපදාව කියන කරුණු හතරයි. රූපේ ආශාදයයි රූපේ ආදීනමයි රූපේ කෙනින් නික්මෙන එක රූපේ කෙරේ තියෙන සඳරාගේ නැත්තටම නැති කරන රූපේ නිෂ්කරණයයි කියන කරුණු දැනගත යුතු එකන කරුණු හතක්. මේ වගේම තමයි වේදනා වේදනා සම්දේ වේදනා නිරෝධේ වේදනා නිරෝධගාමී පටිපදාව දැකීපේ එතන කරුණු හතරක් තිබෙනවා. වේදනාවේ ආශාදය දැනගන්නට ඕනේ ආදීනමයක් දැකිය යුතු වෙනවා. ඒ වගේම වේදනාවෙන් නිදීම නිෂ්කරණයක් අපි අවබෝධ කරගත යුතු වෙනවා. මේ ආකාරයෙන් සංඥා සංඛාර විඥාන පිළිබඳවත් අපේ කර්ම ඉදිරිපත් කළා. ඊට පස්සේ ත්‍රිවිධ පරිච්ඡේ තුන් ආකාරයකින් නොවන විමසයසා බලන ආකාරයේ බැලිය යුතු බව බුදුහාමුදුරුවෝ දැක්වේ. ධාතු සෝප පරිච්ඡේ ධාතු වශයෙන් නොවන විමසයසා දකින්නට ඕන. ආසන සෝප පරිච්ඡේ ආසන වශයෙන් නොවන දකින්නට ඕන. ඒ වගේම මේ අද කිය විදිහට පටිච්චසම්පාද සෝප පරිච්ඡේ පටිච්චසම්පාද ධම්මයන්ගේ ක්‍රියාදාමයේ වශයෙන් මේ පංචස්කන්ධ ධම්මයන්ගේ පැවැත්ම දකින්නට ඕන. ඒ ආකාරයෙන් දැකීම තුළින් මේ ඇයට ඒ ධර්මයන් නිෂ්පරිද අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධයම කවදා හෝ දවසක නිවන් දැකීම සඳහා හේතුපනිශ්‍රේ වෙනවා ඇති. එසේම හේතුපනිශ්‍රේ වී එම හේතුපනිශ්‍රේ වී නිවන් අවබෝධ කර ගැනීමට මේ ඇයට වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිංසනය කරමින් මේ දේශනාව දැන් නිම කරමු. දැන් අප දෙවියන් දෙපින්දමු ආකාශත්තාදී කියන පාඨයේ කවුරුත් එකට කියමු. ආකාශත්තාදී බුම්මත්තා දේවා නාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කිරම් රක්ඛන්තු ශාසනං. ආකාශත්තාදී බුම්මත්තා දේවා නාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කිරම් රක්ඛන්තු දේශනං. ආකාශත්තාදී බුම්මත්තා දේවා නාගමෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා කිරම් රක්ඛන්තු නම් පරන්ති ප්‍රාර්ථනා කම්මින පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම්මේ පුඤ්ඤං ආශවක්ඛයා වහන් හෝතු සම්බ දුක්ඛා පමච්චතු. මේ කළ සියලුම සර සත්‍ය මෙයට පින් සම්සිමක වස්නා සත්‍ය දා වේවා. විවාදන ශීස නිත්‍යං උද්ධාතකායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනේ වෙත අතෝ නිබ්බාන සම්පත්තේ නාතේ සමිඤ්ඤතෝ. සෝකත්තේවා නිවන් සලබේවා.